විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා ආරක්ෂාවල් නැතුව මහපාරේ කෑ ගහන ක්‍රමයේ ඇති වෙලා තිබෙන්නේ විද්‍යාවෙන් තාක්ෂණයෙන් සහ පර්යේෂණ වලින් බැහැර වූ අධ්‍යාපනයක් අපි රජයේ දෙන නිසා. ඒ නිසා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිවල අවශ්‍ය මූලික වෙනස්කම් කරමින් නව අධ්‍යාපන ක්‍රම අපේ රටට හඳුන්වා දීමත් ඉතාමත්ම අවශ්‍ය වෙනවා. ලෝකය වේගයෙන් දියුණු වෙන්නේ ප්‍රධාන වශයෙන්ම පර්යේෂණ තුලින් ඇතිවන තාක්ෂණයේ සහ විද්‍යාවේ නව නිපේමු සහ නව නිර්මාණ සමගයි. දැන් අද දවස ගත්තොත් අපේ රටේ කාලගුණික සහ දේශගුණික තත්ත්වය. රටේ එක් පැත්තක ගම් වතුර, තවත් පැත්තක රටේ බරපතල නියඟය. මේ කාරණාවම සැලකිල්ලට ගත්තොත් අපි අපේ රටේ මේ තිබෙන කාලගුණික හා දේශගුණික විපර්යාස තුළ අප විසින් කර යුතු පර්යේෂණ කොතෙක් නම් තිබෙනවා. ලෝකයේ දියුණු වෙච්ච රටවල් ඔබ හැම කෙනෙක්ම දන්නවා දියුණු වෙලා තිබෙන්නේ රට ගැන හිතලා, රටේ මිනිස්සු ගැන හිතලා. නමුත් මේ රටේ දේශපාලඥයින්ගෙන් වැඩි හරියකුත්, රජයේ විවිධ ශේෂ්ත්‍රවල ඉන්න අයගෙන් සෑහෙන පිරිසකුත් බොහෝ වෙලාවට රට ගැන නොසිතා තමන් ගැන සිතන අය තමයි ඉන්නේ. ඒක තමයි ඇත්ත තත්ත්වය. පිටරට යන්න ඕනේ, ඉගෙන ගන්න ඕනේ, ලෝකයේ අනෙක් රටවල් වලට අපේ දැනුම දෙන්න ඕනේ ලාංකිකයෝ විදිහට. ඒ ඔක්කොම හරි, ඒකම ඇත්ත. ඒගොල්ලන්ගේ දැනුම යම් ප්‍රමාණයකට තමන්ගේ රටට දෙනවනම්, හැබැයි ඉහළට යන්න යන්න ඒ තම තමන්ගේ පුළුල් විශේෂේශ්‍රවලට සීමා වෙනවා මිසක් රට ගැන, තමන්ගේ ජනතාව ගැන ඒ දෙන දැනුම ඉතාමත් අඩුයි. ඉතින් ඒක නිසා ඒ වගේ ප්‍රශ්න ගණනාවක් අපි ඉන්නේ.